අලුත් බලපත්‍ර දීමට රජය තීන්දුවක් ගත්තා 23 මැයි මාසෙ ඉඳලා අපි මේ අලුත් බලපත්‍ර දෙනවා. මේක දේශපාලන කාල සීමාවේ නැත්නම් මම දැක්කා චෝදනා කරනවා ජනාධිපති වරණයක් ඉලක්ක කරලා දෙනවා කියලා. දැන් ජනාධිපති වරණය 23 තිබුණ නැහනේ. ප්‍රශ්නේ තිබුණේ ඒක නෙමෙයි. ආදායම් වැඩි කර ගැනීම සඳහා අපි බදු වැඩි කරාම මත්පැන් වල මිල ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වුණා. ඒකම නීති විරෝධී මත්පැන් ඉතාම ශීඝ්‍රයෙන් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. 19 ඉඳලා 30 දක්වා විතර කසිප්පු වෙළඳාම වැඩි වෙලා තියෙනවා. බලපත්‍ර තියෙන අය හරිම විරුද්ධයි මේ අලුත් බලපත්‍ර දෙනවට. ඊටත් වඩා බහින්න කාරණේ තමයි මේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් විශාල වශයෙන් සිද්ධ වෙනවා කියලා අපි සියලු දෙනාම දන්නවා. කිසිදා ආකාරයේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අපි මත්පැන් බලපත්‍ර දීලා නැහැ. ඒකම අපි අලුත්ම ක්‍රමවේදයක් ගරු ජනාධිපතිතුමා හඳුනලා දුන්නා මුදල් ලැබෙනතුමා විදියට 24 පෙබරවාරි පළවෙනිදෙන් පස්සේ ලබා ගන්න බලපත්‍ර සඳහා සාමාන්‍යයෙන් මහනගර සභා සීමාව අපි කෝටි 1.5ක් අය කරනවා බලපත්‍රයක් දෙන්න. නගර සභා සීමාවකට නම් 1,25,00,000ක්, රාජ්‍ය සභා සීමාවකට නම් අපි කෝටියක බලපත්‍ර ගාස්තුවක් අය කරනවා. සාමාන්‍ය රාජකාරි වලින් එකක් තමයි බලපත්‍ර දෙන එක සුරාවත් දෙපාර්තමේන්තුවේ. එහෙම නැතුව ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන ඒකේ යම් වාසියක් ගන්න කියලා හරි කෙනෙක් කියනවා. ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා රජයක් විදියට සුරාබදු දෙපාර්තමේන්තුව විදියටත්.